ඔබ දවසක් හැමෝටම අදත් එකතු වෙලා ඉන්නේ Android ලංකාවේ YouTube channel එක අරගෙන තවත් අලුත්ම අලුත් වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එක කතා කරන්න යන්නේ ඔයාලා මේ වෙද්දි Facebook, Gmail වගේම එක එක වෙබ්සයිට් වල ඔයාලගේ account හදාගෙන ඇති. ඉතින් මේ account වල ඔයාගේ සමහර වෙලාවට ඔයාලට password එක අමතක වෙලා ඇති. ඉතින් මෙන්න මේ විදිහට අමතකුණ password එක විනාඩියෙන් කොහොමද බලාගන්නේ කියලා තමයි අද වීඩියෝ එක කතා කරන්න යන්නේ. ඉතින් වීඩියෝ එකට තමයි like එකක් දැම්ම නැත්නම් දැම්ම වීඩියෝ එක like එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරමු නැති කෙනෙක් ඉන්නවා නම් පල් හැදින subscribe button එක touch කරලා channel එක subscribe කරලා අපි support එක දෙන්න පුළුවන්. හරි එහෙනම් අපි අපු වීඩියෝ එකට මේකට වඩා කිසිම application එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ phone එකේ setting app එකට තමයි යන්න ඕනේ. මම මෙන්න මේ විදිහට මගේ phone එකේ තියෙන setting app එක උඩ touch කරලා app එක open කරගන්නවා. පත් ඔයාගේ phone එකේ setting app එක open කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ phone එකේ setting වලට තමයි යන්නේ. මෙතෙන්ද අපි පහළට ගිහිල්ලා ඔයාගේ phone එකේ මේ Google account එක හොයාගන්න ඕන. ඔයා ෆෝන් එකේ මෙන්න මෙහෙට Google කියලා ඇති එහෙම නැත්නම් account කියලා ඇති මේක ෆෝන් එකෙන් ෆෝන් එකට තියෙන තැන වෙනස් වෙනවා ඔයා පොඩ්ඩක් මේක ඔයාගේ ෆෝන් එකේ පොඩ්ඩක් පහළට ගිහිල්ලා හොයාගන්න මේ Google කියන එක එහෙම නැත්නම් Google account කියලා ඇති ඔයාගේ ෆෝන් එකේ හරි මේකට ගියාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහේ interface එකක් බලා ගන්න පුළුවන් හරි මෙතන ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔයාගේ Gmail එක උඩින්ම බලා ගන්න පුළුවන් ඒ වගේම මෙතන recommended All services skill දිනවා මෙන්න මේ all services skill එකට තමයි අපි යන්න ඕනේ මෙන්න මේ all services skill එකට යන්න මේකට ගියට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ menu එකක් එනවා මේ menu එකේ දෙවෙනිට ඔයාලට බලා ගන්න පුළුවන් auto fill කියලා option එකක් තියෙනවා මෙන්න මේ auto fill කියන එක උඩ එකපාරට touch කරගන්න හරි මේකට ගියට පස්සේ ඔයාලට මේ auto fill කියන එක යටතේ මෙන්න මේ වගේ තවත් setting තුනක් බලා ගන්න පුළුවන් මේකේ අපි යන්න ඕනේ මෙතන උඩම තියෙන ඔයාලට පෙන්න auto fill with google කියලා එකක් තියෙනවා මෙන්න මේ auto fill with google කියන එක උඩ එකපාරට ටච් කරගන්න. හරි මේකට ගියට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට auto fill go with google කියලා එකේ මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මේක උඩම තියෙනවා use auto fill with google කියලා එකක් තියෙනවා. ඒ වගේම මෙතන මෙන්න මේ වගේ icon එකක් තියෙනවා. ඉතින් ඔයාලගේ මේ icon එක on වෙලා තියෙනවා කියලා බලන්න අනිවාර්යයෙන් මෙන්න මේ icon එක on වෙලා නැත්තම් මේක උඩ ටච් කරලා මේක on කරගන්න. ඉතින් මේක on වුනහම තියෙන විශේෂත්වය තමයි ඔයා මොකක් හරි website එකේ කියන්නේ ඔයාගේ facebook app එකේ ඔයා account එකක් හදලා facebook password එක ගහපුවාම මේක සේව් කරන්න කියලා අහනවා. ඉතින් ආ මේක සේව් කරාම මෙන්න මෙතන ඔයාලා සේව් කරපු password එකයි user name එකයි ඔටෝම මෙන්න මෙතන සේව් වෙනවා. ඒ වගේම Gmail account එකක් හැදුවත් ඔයා මොකක්ද website එකට sign in වුණත් මොකකට ගියත් ඔයා දාන password එක automatically ඔයාගේ phone එකේ මෙන්න මෙතන සේව් වෙනවා. ඒක තමයි මෙතනදී වෙන්නේ. ඊට පස්සේ මම දැන් ඔයාලට කියලා දෙන්නම් මෙන්න මේ විදිහට සේව් වෙන password එක කොහොමද බලාගන්නේ කියලා. ඒ වගේම මෙතනදී ඔයාගේ Gmail account එක පෙන්වනවා. මේ account එක ඔයාට වෙනස් කරගන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකේ Gmail account ගොඩක් තියෙනවනේ මෙතනින් ඔයාලට අදාළ Gmail account එක select කරගන්න පුළුවන් මෙන්න මේ Google account කෙනෙක් උඩ එකපාරට touch කරගන්න මේකට touch කරලා ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ auto fill with Google කියලා මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන් මේක මෙන්න මේ විදිහට ඔයාලට Gmail එක පෙන්නයි ඒ වගේම එහා පැත්තෙන් මෙන්න මේ වගේ icon එකක් පෙන්නයි මෙන්න මේ icon එක touch කරාම ඔයාගේ ෆෝන් එකේ තියෙන සියලුම Gmail ටික මෙතනදී පෙන්නනවා ඉතින් මෙතනදී ඔයාලට අවශ්‍ය Gmail එක select කරගැනීම හැකියාවක් තියෙනවා මම මේ විදිහට මගේ ප්‍රධාන Gmail එක සිලෙක්ට් කරගන්නවා සිලෙක්ට් කරලා පහළ තියෙන කන්ටිනියු කියලා බටන් එකක් මෙන්න මේ කන්ටිනියු කියලා බටන් එක උඩ එකපාරට ටච් කරන්න හරි මෙන්න මේ විදිහට මම මෙයාගේ Gmail එක සිලෙක්ට් කරගන්නවා ඊට පස්සේ මේකෙදී අපිට පාස්වර්ඩ් බලන්න පුළුවන් මෙන්න මෙතන Google Password Manager කියලා එකක් තියෙනවා මෙන්න මේ Google Password Manager කියන එක උඩ එකපාරට ටච් කරගන්න හරි මේකට ගියට පස්සේ ඔයාලට මෙන්න මෙයාගේ interface එක බලා ගන්න පුළුවන් මෙතන ඔයාලට පෙන්නවා ඔයාලා මේ වෙද්දි account හරලා තියෙන හැම website එකක්ම මෙතන පෙන්නනවා. ඔයාලට පෙන්නනවා මෙතන Facebook app එකේ ඔය account හරලා තියෙන ඔය වගේ password, ඒ වගේම දරාස්, TikTok එක එක website වල ඕනම එකක ඔයා save කරපු password එකක් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකට කරන්න තියෙන්නේ ඔයාලට අවශ්‍ය website එක උඩ මෙතන touch කරගන්න ඔයාලට Facebook එකේ password එක බලා ගන්න ඕන නම් මෙතන මෙන්න මේ විදිහට facebook.com කියලා තියෙනවා. ඒකේ උඩ touch කරාම Facebook එකේ දාලා තියෙන password එනවා. මෙන්න මේ විදිහට මම උදාහරණයක් විදිහට එක වෙබ්සයිට් එකක් උඩ ටච් කරගන්නවා මෙතන තියෙන. හරි මේ වෙබ්සයිට් එකක් උඩ ටච් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකට දාලා තියෙන ලොක් එක කියනවා. ඔය පැටර්න් ලොක් එකක් දාලා තියෙනවා. පැටර්න් ලොක් එක එහෙම නැත්නම් පින් එක, ෆින්ගර් ප්‍රින්ට් එක මෙන්න මේ විදිහට ඔයා දාලා තියෙන ලොක් එක දීලා කන්ටිනියු කරන්න. හරි මෙන්න මේ විදිහට කන්ටිනියු කරාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මෙතන පෙන්නවා ඔයාගේ account එකට දාලා තියෙන user name එක එහෙම නැත්නම් email එක පහලින් පෙන්නනවා මෙන්න මේ dot පෙළක් මේ dot පෙළේ තමයි ඔය දාපු password එක තියෙන්නේ ඉතින් ඔයාලට මේ password එක බලා ගන්න පුළුවන් මෙතන එහා පැත්තේ මෙන්න මේ වගේ ඇහක් වගේ icon එකක් තියෙනවා මෙන්න මේ ඇහ වගේ icon එක උඩ එකපාරට touch කරන්න මෙන්න මේ විදිහට මේ icon එක උඩ touch කරාද ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මේකේ password එක බලා ගන්න පුළුවන්
ඉතින් මෙන්න මේ විදිහට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ සේව් වෙලා තියෙන ඕනම පාස්වර්ඩ් එක ඉතා පහසුවෙන් බලා ගන්න. ඉතින් ඔයාගේ පාස්වර්ඩ් අමතකුනා කියලා ෆොගට් කරන්න යන්න එපා. ඉස්සලාම ඔයා මෙන්න මේ විදිහට ඔයාගේ සෙටින් ඇප් එකට ඇවිල්ලා මෙතනදී බලන්න මෙතන ඔයාගේ පාස්වර්ඩ් සේව් කරලා තියෙනවා නම් අනිවාර්යෙන් ඔයා සේව් කරපු හැම පාස්වර්ඩ් එකක්ම මෙතනින් ඔයාට බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මොනවා හරි සෙටින් හදද්දී ඔයාලට ප්‍රශ්නයක් ගැටලුවක් ආව නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. හැමෝටම සුබ දවසක්.